पृथ्वी पृथ्वी मत इन्ना रटवल वशेन जातिन वशेन विविध विधियट वेंगेला बेदला हिटियाट अभी सामान्य सामूहिक कटियुत्तकदि एकावन्व नगिटिनवा एतनाय अपे पवत्म तियेन्ने ए मनुष्यत्वे पवत्म उदेसा मे गहनु दरुवागे दिनय 2012 वर्षेदी नम करयिन पस्से प्लान इंटरनेशनल आयतन संबंध वेमीन मे सेमरुम इदिरियट गेनियन्न गोलीय व्याप्रतियक् विधियट लोक रटवल बोहोमयक एकावन्व एक्कुना अन्न ए निसा अपिट गहन दरुवा पिलिबंदव देशीय वितराक नेवे जात्यंतरवत कथा कर हेकि मातृकावक लबा दुन्ना इतिं मे समरुम कोहोमद सिद्ध उने गोलीय वशेन मे व्याप्रतिय कोहोमद क्रियात्मक उने मेक देख बला गन्नत ओबट अवस्थावक लबेनवा। Welcome to the launch of Plan International's Global Because I'm a Girl campaign. On this first ever International Day of the Girl, it is my hope that the BIA campaign is going to go a long way to bring a positive change in the lives of we girls and women as well, to make the world a safer and better place for us to live in. Let us not stop here, and let this not be another celebration of fancy dinner dress and wearing pink. Let us roll our sleeves,
go into villages and pull them out one after the other. Because I am a girl, මොකද මම ගැහෙන දරුවෙකු නිසා මුළු ජාත්‍යන්තරයේම එකවන්ව මේ plan international හා සම්බන්ධ වෙමින් නැගී සිටි අයරු තමයි ඔබ දැක්කේ. විවිධ රටවල් වල විවිධ සංස්කෘතීන් තුල තියෙන විවිධ දේවල් මේකට එකතු වෙලා තිබ්බයි නිසාම මෙහි විවිධත්වයක් තිබ්බා. එතකොට අපේ රටේ දේශීය අනන්‍යතාවයත් එක්ක අපේ රට තුලත් මේ ගැහෙන දරුවාගේ දිනය ඉතාම අලංකාරවත් සැමරුමකින් මේ වෙනකොටත් ඉදිරියට දියත් වෙනවා. ඒ නිසා අපි ඒ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙන් අද මැදිරියට කැඳෙව්වා. චන්ද්‍රානි සේනාරත්න මැතිනියව අය ලේකම්තුමිය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය අයබන් ඔබතුමියට අයබන් ඔව් කලක් ගැහණු දරුවෙකු ගෙවපු ජීවිතය අද ඔබ පරිණත කාන්තාවක් බවට පත් කළා ඒ ගැහණු දරුවෙකු ජීවත් වෙච්ච අවදියේ ලැබුණු පන්නරේ නෙවෙයිද මේ අද මේ තැනේ ඉන්නේ ඇත්ත වශයෙන්ම මගේ දෙමව්පියන් මගේ නෑද හිතවතුන් ගුරු බවතුන් ගැහන් දරුවෙක් වශයෙන් මා වෙනුවෙන් කළ දේ අද තීපත් කළ යුතුයි. එහෙනම් අපි දෙයක් කළ යුතුයි. අනිවාර්යයෙන්ම වැඩිහිටි අපි එකතු වෙලා යමක් කළ යුතුයි. කළ යුතුයි දරුවන්ට. ඒ කිරීම උදෙසා අද මේ ක්‍රියාත්මක වන විශේෂ වැඩපිළිවෙල මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවානේ. මම ආසයි ඇත්තෙන් මේ ගැන දැනගන්න. මොකද අපි ජාත්‍යන්තරේ කොහොමද සැමරුම කියලා දැනගත්තා වගේම ලංකාව තුළ කොහොමද මේ සැමරීම සිද්ධ වෙන්නේ කියලා දැනගන්න කැමතියි. अत वशेम रजे विसी आयतने पीटोड़ती लामांगी सुबसाधने रेकवरने वेनुन एक तमें जाति लमारक्षक अधिकारी ये लमारक्षक अधिकारी विसी अंदीन जाति सेमरुम करण भंडार नायक सम्मंत्रण शाला यही उदय नमेंदम पटांग अत्र प्रधान वशेम क्रियाकार गहन धरवा पिरी धरवा इकन तीन इथिंग පාසල් සමූහයක දරුවන් අපි සහභාගී කරගෙන මේ වැඩසටහනේ අපි මාතෘකාව කරගෙන තියෙන්නේ ඇත්තටම දියණියේ ඔබට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය සුරක්ෂිත සමාජයක් අපි බිහි කරමුයි කියන පණිවිඩේ තමයි ඒකෙන් දෙන්නේ ළමයි එකතු කරගන්න ඕන ළමයින්ගේ අදහස් ගන්න කොහොමද ඒගොල්ලෝ අනාගතයට මූණ දෙන්න හැකි පරිදි ශක්තිමත් සුරක්ෂිත අනාගතයක් සඳහා ඒගොල්ලොත් කැප වෙන්නේ කොහොමද වැඩිහිටිය වගේම වැඩිහිටි අපේ ශක්තියෙන්ම දරුවන් ඒ සඳහා යොමු කරන්නේ කොහොමද කියන එක ඒ තත්ත්වයට ගෙනියන්න තමයි වැඩසටහන අද සම්පාදනය කරලා තියෙන්නේ විවිධ කාලවලදී ඒ කාලයට ඒ යුගයට ගැලපෙන පරිදි මේ තේමාවන් වෙනස් විය යුතුයි කවර ආකාරද මේවර තේමාව මේවර තේමාව ඇත්තෙම දැන් ලංකාව තුළ ඔබ දන්නවා සෑම ජනමාධ්‍ය වලින් ගමට ගියහම ගැහණු දරුවා සුරක්ෂිත නැහැ සමාජයේ ඒක නිසා එයාගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අවධානය යොමු කරගන්න තමයි මේ තේමාව ශ්‍රී ලංකාවේ මේ අද දින තේමාව ගත්තේ ශ්‍රී ලංකාවේ මේ දවස්වල තියෙන වතාවරණය පාදක කරගෙන ඇත්තම මේ 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 සුරක්ෂිතභාවය ඇති කිරීම කැලස කළ යුතුයිද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. කියන දැන් සවිබල ගැන්වීම කළ යුතුයි. ගැහණු දරුවා සවිබල ගැන්විය යුතුයි. හැබැයි ඒ කළ යුත්තේ කවුද? ඒ ආරම්භ කළ යුත්තේ පවුලෙන්ද? එතනින් මේ පවුලෙන් පටන් ගන්නදී කොහෙටද යාවිය යුත්තේ? කොහොමද මේ සවිබල ගැන්වීම කොයි ආකාරයෙන්ද විය යුත්තේ? මොන ක්ෂේත්‍රයකටදී මේ සවිබල ගැන්වීම සිදුවිය යුතුයිද කියන කාරණයක් අපි කතා කරමු. ඒ නිසා මම ඔබතුමියට මුලින්ම ආරාධනා කරනවා ඇයි අපි ගැහණු දරුවා සවිබල කළ යුත්තේ අන්න එතනින් කතාව පටන් ගමු. ඔව්. දැන් ලෝකයේ ජනගහණය ගත්තාම වැඩි වශයෙන්ම හිංසනයට පත් වෙන්නේ කාන්තාව සහ ගැහණු දරුවා. ඒක නිසා තමයි විශේෂ වශයෙන්ම මේ ලෝකයේ තීරණය කරලා තියෙන්නේ සාමූහික ගත තීරණයක් තමයි ගැහන් දරුවා වෙනුවෙන් දිනයක් වෙන් කරමු කියන. ඒ කියන්නේ සමාජ කතිකාවතක් ගන්න මේ. මොකද දරුවෙක් ඉපදෙනකොට ඒ ගැහණු දරුවෙක් වේවෝ පිරිමි දරුවෙක් වේවා ඒක සබාධර්මයේ සුවිශේෂී නිර්මාණයක්. ඇත්තරම හරිම සුන්දර නිර්මාණයක්. ඒ නිර්මාණය සමාජගත වෙද්දී වෙන දේ තමයි සමාජ අසාධාරණේ ගැහණු දරුවා වෙනුවෙන් සිද්ධ වීම. ඔබ දන්නවා යම් යම් පවුල තුල තීරණ ගද්දි සමාජය තුල තීරණ ගද්දි රටේ තීරණ ගද්දි බොහෝ විට ගැහණු දරුවා අත්හැරනවා. සමහරට ඒක හිතාමතා වෙන්න පුළුවන්. සමහරට හිතාමතා නොවෙන්න පුළුවන්. රජයේ ප්‍රතිපත්ති තීරණ ගනිද්දි එහෙම කියන්න පුළුවන් අපේ ඒකේ කිසිම වෙනසක්
නෑ වෙනස්කොට සැලකීමක් නෑ කියලා ඇත්ත. ඒකේ බොහෝ අවස්ථාවලදී ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී එහෙම වෙනස්කොට ගන්න තීරණයක් නෑ. නමුත් ඒව ක්‍රියාත්මක වෙනකොට අර සමාජයේ අනුගත වෙලා තියෙන සම්ප්‍රදායන් සහ නොයෙකුත් සංස්කෘතික දේවල් හේතු කරගෙන පවුල තුලින් හා සමාජයෙන් අර කාන්තාවන්ට ඒ හිමි වෙන්න උ තැන ලැබෙන්නේ නෑ. ඉන්න එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉන්නේ තත්ත්වයේ අපි නැති කරගන්න ඕ ඉදිරියට සර්ව සාධාරණ සමාජයක් තියෙනවා නම් ඒත් වතින්ම කාන්තාව දරුවාගෙන වෙනස්කොට කතා කරන්න අවශ්‍යතාවයක් නෑ. එතන තියෙන එයාගේ සහභාගීත්වය. එතකොට මේ ඔය කියන විදිහට දැන් කාන්තාව ගැහණු දරුවාගේ දිනේදී මේ වැඩිහිටි කාන්තාවක් විදිහට ඉන්න ඒ කාන්තාව අපසර හැරිලා බලනකොට තමන්ගේ ජීවිතයේ තිරණාත්මක අවදිය සමහරවිට මේ ගැහණු දරුවෙක්ව සිටි අවදිය විය හැකි. දැන් ඇත්තෙම ඔබතුමිය සහ මේ ක්ෂේත්‍රය තුළ දැන් අපි හිතමු දේශපාලන කරලියේ කියලා නැත්තම් මේ රාජතාන්ත්‍රික මට්ටමෙන් ගත්තාම ඒ තුළ ඉන්න කාන්තා නියෝජනය හරි විරලයි. මෙහෙම වෙන්නයි හේතුව මොකක්ද? මේ කලින්ම පනෝපු නීති රීතිද ගත්ත තීරණද ගෙවල් වලින් අපිට කියපු දේවල්ද මොකක්ද මේ? බොහෝ අවස්ථාවලදී දැන් මම කිව්වා වගේ අර සමාජගත වීමේදී කාන්තාවන්ට හිමි ස්ථානය ආදායම ඒගොල්ලන්ට සමාජයේ ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවන් මේ අඩුයි. එන්නේ ඒක නිසා ඒ අපි කිව්තුමු දේශපාලන සහභාගීත්වය කියලා. ඒ දේශපාලන සහභාගීත්වය ගත්තොත් කාන්තාවන්ට ඉදිරිපත් වෙන්න එපා කියලා කොහෙවත් නැහැ. නමුත් කාන්තාවට ඉදිරිපත් කරන්න යාට මේ මේකට නැගලා මොකද ස්ටේජ් එකට නැගලා කතා කරන්න පුළුවන් වතාවරණයක් නැහැ. සමහරට දේශපාලන ඡන්දයක් වගේ අවස්ථාවලදී ඔබතුමිය දන්නවා පිරිමියයත් එක්ක සමසමව ගැටෙන්න පුළුවන් සමාජ වතාවරණයක් නැහැ. මොකද ඒ වෙලාවේ ඉදිරිපත් වෙන්න කරුණු කාරණා අපි හැමෝම දන්නවා. ඒ වගේම සමහර වෙලාවට වියදම් කිරීමේ ශක්තිය කාන්තාවන් තුළ නැහැ. අනිත් එක ওই සමාජානුගතව එන අපි ඕනි නැහැ ඉස්සරහට යන්න කියන එක පවුල තුළම වැඩෙන තත්ත්වය තුළත් කාන්තාවට ඉදිරියට යන්න දෙන්නේ නැහැ. හැබැයි දැන් දැන් දේශපාලන කරලියට වගේම කාන්තාවක් ඒමේ එහෙම නැත්නම් මේ දේශපාලනයේ තුල කාන්තා නියෝජනයක් දැකීම එකාතකට කාන්තා අපිටත් මේ ගැහණු දරුවාව සවිබල ගැනීමටත් ඒක දායක වෙනවා නේද? මොකද සමහර ප්‍රතිපත්ති සැකසීමේදී ඉඳලා මේ දේවල් ගැන ටිකක් හිතන්න ඕනේ. මේ දේවල් ගැන සංවේදී වෙන්න ඕනේ නැද්ද? ඔව් දැන් ඒක හොඳයි. දැන් ලංකාවේ දැන් දැන්ටමත් තීරණය කරලා තිනෝ කාන්තාවට යම්කිසි තැනක් ඉස්සරහට අරන් දෙන්න ඕන නිසා දේශපාලන වශයෙන් ප්‍රාදේශීය මට්ටමේ ඡන්ද පැවැත්වීමේදී කාන්තාවන් වෙනුවෙන් වෙනමම 25ක් වෙන් කරලා දෙන්න තීරණය රජ්‍ය ප්‍රතිපත්තිමය වශයෙන් අරන් තිනවා. ඇත්තටම මේ අපි අර බෝඩ් අල්ලලා කෑ ගහලා දිනා ගන්න ඕනිනේ. ඇයි සමාජ සර්වසාධාරණ තත්ත්වයටපත් වෙනවා නම් අපිට බෝඩ් අල්ලන්න අවශ්‍ය නැහැ මම කියන්නේ. ඉතින් ඒක නිසා දැන් අධ්‍යාපනයෙම බැලුවම ලෝකේ රටවල ගත්තාම කාන්තාවට ලැබෙන අධ්‍යාපන මට්ටම අඩුයි. මොකද අවුරුදු 12 ඉඳන් පටන් ගත්තාම ගෑණු ළමයෙක්ගේ වයසේ තීරණය වෙනවා එයා කොයි පැත්තටද යන්න ඕනි කියලා. එයා අඩු වයසෙන් කසාද බඳිනවද ආයතන ඉඳන්ම ප්‍රශ්න. ගොඩාක් මේ අඩු වයස විවාහ වැඩි. එතකොට අර ඒ ටික එහෙම් පිටින්ම හැලෙනවා සමාජගත වීමේදී එයා ප්‍රශ්නවලට මුහුණ දෙනවා. රැකියාව ආදායම් මට්ටම රැකියාවක් නැහැ ආදායම නැහැ. ඊට පස්සේ එයා වෙන වෙන දේවල් වලට යොමු වෙන්න වෙනවා සමාජයට පවුලේ කුඩා කාලයේ වැරදියට යොමු වීම ගත්ත තීරණ නිසා එයා සමාජයට ඉස්සරහට අසරමං වෙන. ඉතින් අධ්‍යාපනය ඉදිරියට යන්න ගැහන් දරුවාට ප්‍රශ්න සාගත වෙනවා. ඉතින් ඔය ඔන්නෝ වගේ සමාජයේ තියෙන කාරණා තුළ තමයි කාන්තාවට ඉස්සරහට යන්න බැරි. ඇත්තම ලංකාව ගත්තාම නිදහස් අධ්‍යාපනයේ දීමත් සමග නිදහස් සෞඛ්‍ය ඒ කියන්නේ මේ මිල නැති නොමිලේ දෙන සෞඛ්‍ය පහසුකම් නිසා අද කාන්තාව සාමාන්‍ය තත්ත්වයක ඉන්නවා. මොකද දැන් අධ්‍යාපනය ගත්තාම අධ්‍යාපනය දැන් ගැහැණු ළමයි මේ නිදහස් අධ්‍යාපනයේ තියෙන අවස්ථාව ඉතා හොඳින් ග්‍රහණය කරගෙන තියෙනවා. ඉතින් අපේ ලංකාවේ ඒ ගැන සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් රැකියාගත වීමේදී ඒ තත්ත්වේ නැහැ. ගොඩක් වෙලාවට වැඩි ආදායම් ලබන ක්ෂේත්‍ර කරා කාන්තාව යොමු වෙන්නේ නැහැ. ඒ සඳහා අර මම කිව්වා වගේ ප්‍රතිපත්තිවල වෙනසක් නැති වුණාට වෙනස්කොට සැලසීමක් නැති වුණාට ඒගොල්ලන්ගේ තෝරා ගැනීමවල ඒ තෝරා ගැනීමවලදී අර අර ආයිත් අර
අර තියෙනවනේ ස්ටීරියෝටයිපින් කියලා එන්නේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේක කාන්තාව විසිනුත් අවබෝධ කරගත යුතු ප්‍රශ්නයක්. ඒකයි අපි හැමතිස්සෙම කාන්තාවන් සවිබල ගන්නනවා කියන වචන යොදාගෙන ඒ සඳහා වැඩසටහන් සම්පාදනය කරලා කාන්තා මාත්‍යංශයේ විශේෂිත වූ කාර්යය තමයි ගැහැණු දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මොකද තියෙනවා මේ අඩුවයස් විවාහ අඩුවයස් ගෙබ් ගැනීම ඕවා නිසා සෑහෙන සමාජ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ දරුවන්ගේ අනාගතය මේ ගොඩ ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකෙන් දරිද්‍රතාවය ඇති වෙලා දරිද්‍රතාවයෙන් තව තව දේවල් වලට යොමු වෙලා අර සමාජයේ හැමෝ දෙනාගෙම මේ සඳහා අවධානය යොමු වීති. අපි වැඩිහිටියන් වශයෙන් සමාජයේ වශයෙන් ගුරුවරුන් වශයෙන් ඔන්න ඔය තත්ත්වයෙන් ගැහැණු ළමයේ අවුරුදු 12ක් 18ක් දක්වා වූ කාලය තුළ අපි සවිශේෂී වශයෙන් මේ අවධානය යොමු කරලා දෙමව්පියෝ වැඩිහිටියෝ ගුරුවරු සමාජයේ එයා ආරක්ෂා කරගන්නත් එයාව ඉස්සරහට එයා ශක්තිමත් පුරවැසියෙක් වෙලා සමාජයේ යම් තත්ත්වයක් සම තත්වයකට යන්න පුළුවන් හැකියාවක් ලබා දෙන්න අපි සමාජයේ කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම මේ දැන් අපි හිතන පතන විදිහත් වෙනස් කරගත්තොත් ටිකක් හොඳයි කියලා හිතෙනවා. අපේ සිතුම් පැතුම් අනුව අපි හිතන පතන රටාව අනුව අපේ ජීවිත වගේම අපේ වටා ඉන්න ජීවිතත් සමහර වෙලාවට අපේ ලංකාවම ඒ කියන්නේ ඕනෑම රටක ඒ රටේ තීරකයක් බවට තනි පුද්ගලයෙක්ගේ සිතුමක් පැතුමක් තීරණය වෙන්න පුළුවන්. ඒ නිසා හරි පරිස්සමෙන් අපි හිතලා මතලා ගන්න දේවල් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලාත් හිතෙනවා. එහෙම බලනකොට මේ ආකල්පමේ වෙනසක් අවශ්‍ය කරන කාලයකයි අපි ඉන්නේ. දැන් ජාත්‍යන්තර ගැහැණු දරුවාගේ දිනේ ගැන කතා කරන ගැහැණු දරුවා පිළිබඳව ලෝකයේම දකිනවා විවිධ කෝණවලින්. එතකොට අපේ රටේ අපි මේ සංස්කෘතිය සදාචාරයේ කියන රාමුව තුල ඉඳලා ගැහැණු ළමයට ටිකක් අමුතු තැනක් වෙනස් තැනක් දීලා තියෙනවා. හැබැයි මේක මේ වෙනස් තැන නිසා ගැහැණු දරුවා ආරක්ෂා වුනේම නැහැ හැම විටම නේද? අනාරක්ෂිත ගැහැණු දරුවොත් අපි අතර ඉන්න ඕන තරම් දැකලා තියෙනවා. එතකොට මේ ආකල්ප වෙනස් කර ගැනීම කොච්චර වටිනවද? එහෙම ආකල්ප වෙනස් කරගන්න කොතනින්ද මේක පටන් ගන්න ඕනේ? ඇත්තටම මේ පවුල තුල මුලින්ම දැන් අපි මේ ඉනකොටත් අපි අර උත්සවයේ වීඩියෝ එකක් බැලුවා. ඒ දෙමව්පියෝ බලන්නේ පිරිමි දරුවා ශක්තිමත් කරන්න. ඒ වීඩියෝ එකේ තියෙන්නේ පිරිමි ළමයි යඬන්නේ නැහැ කියලා පිරිමි ළමයා ශක්තිමත් කරනවා. ඒතර අවසානයේ වීඩියෝ එක ඉවර වෙන්නේ පිරිමි දරුවා ශක්තිමත්ව අර ගැහැණු දරුවව යටපත් කරන එක. එයා ඒ පයින් උත් ගහනවා. කෑම බීම තුල උනත් එහෙම නේද? වැඩි බත් ටික තියෙන්නේ මලු කෑල්ල බෙදලා දුවට බෙදෙන ওই හිම තත්ත්වයක් තියෙන ගොඩක් මවවරු ඒ අර ඒකේ ලොකු ප්‍රශ්න සමාජ ගැටලුකුත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් පිරිමි දරුවාට සියලු දේම ඉටු කර දීම තුළ ගැහැණු දරුවාට ඔයා කරගන්න කියන දේ තුළ පිරිමි දරුවා විවාහයෙන් පස්සේ බලාපොරොත්තු වෙනවා එයාගේ බිරිඳ විසින් මේ සියල්ලම එයාට සම්පාදනය කරලා තියෙයි කියලා. අද සමාජයේ ගැහැණු දරුවාත් බොහෝ විට රැකියාවට යොමු වෙනවා. මං කියන්නේ නිදහස් අධ්‍යාපනය නිසා ගැහැණු දරුවා යම්කිසි මට්ටමකට ශක්තියක් ලබාගෙන තියෙනවා. ඒ අවස්ථාව ඒගොල්ලෝ ප්‍රයෝජනෙට අරන් තිනවා. ඒතරු දැන් විවාහය තුළ පවුල තුළ අර මේ ඒ තියෙන වගකීම් බෙදා නොගැනීම තුළ සියලු දේ බිරිඳගෙන් බලාපොරොත්තු වීම තුළත් විවාහ තුළත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒක නිසා මේ දෙමව්පියෝ උනත් දැනගන්න ඕනි පුතා කියන සංකල්පේ පුතා ඉහළයි දුව දුවටයි වෙනස් කොට සැලකීම අඩු කරලා දෙදෙනාටම මේ කියන්නේ අනාගතය දෙදෙනාගේම අනාගතය ගැන හිතලා තමන් තුළ තියෙන ආදරය වෙනසට වඩා හිතන්න ඕනේ ඒ අනාගතයේ කුමන පුරවැසියෙක් වෙයිද කියලා කොයි වගේ පුරවැසියෙක් වෙයිද කියලා අර වගකීම් බෙදා හදාගෙන ජීවත් වෙන සමාජයක් දැන් ඕනි ඉස්සර වගේ නෙවෙයි විස්තරිත පවුලක් නෙවෙයි තියෙන්නේ අර න්‍යෂ්ටික පවුල තුල දෙදෙනා වගකීම් බෙදා ගන්න ඕනි. දැන් අදට ඒ ප්‍රශ්නයත් ඇවිල්ලා තියෙනවා මේ කියන්නේ විවාහව තුල වෙන්වීම් වැඩි වෙලා තියෙනවා මේ ඒක සංඛ්‍යාලේඛන වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒකේ තියෙන්නේ පවුල තුල දෙදෙනාට බොහෝ අවස්ථාවල වගකීම් බෙදා හදා ගැනීමට තියෙන මේ අකමැත්ත. සහ දැන් අපි ওই වැඩ කන්දරාව සහ වගකීම් කියන්නේ දෙකක්නේ. වැඩම කරන එක මේ ගැහණු දරුවාට පැවරුණාට වගකීමක් දීම සිද්ධ වෙන්නේ නැහැ. සමහරලාට වගකීම් ගැනීම තීරණ ගැනීම තියෙන්නේ පිරිමි ළමයින්ට. එහෙම නැත්නම් ගෙදර වැඩිහිටියන්ට ගැහණු අයට තියෙන්නේ ගැහණු දරුවන්ට තියෙන්නේ ඒක ක්‍රියාත්මක කිරීම. ඒ නිසා මේ වැඩ කන්දරාවක් කරපිටට ගැනීම සහ වගකීමක් කරපිටට ගැනීම ගැනත් අපි ටිකක් කතා කරමු.
කෙසේ වෙතත් හිතවතුනි දැන් මේ කතාබහ සියලුම අතරේ ජාත්‍යන්තර ගැහණු දරුවාගේ දිනය අදටිය දී තිබුණාට මෙතනින් එහාට ගිහිල්ලා අපිට ගැහණු දරුවා ගැන දින 365ම කතා කරන්න දේවල් තියෙනවා වගේම ඒ ගැන සංවේදීව හිතන්න දේවල් තියෙන බවත් ඔබට සිහිපත් කරන්න කැමතියි අපි ටිකක් අවදියෙන් ඉන්න ඕනේ කාලයක් මේක මේ ගැහණු දරුවා කියන්නේ රටක විතරක් නෙවෙයි ලෝකෙම අනාගතේ अवत अलंकार गहनु लमय मऊ पत्थर गमिन पिटत्वी अन्नहिता बबलन विचितुर नगरे सिते अने उतरम लस्सन दे अतुवत ये तुल रंदिना सुलु मोहता नुपिनी अतिविन करदर मतुई निवस सोया नवत अन अन गहनु लमाइने කුරුල්ලෙක්ගේ තියෙන වඩාම වැදගත් දේ ඒ කුරුල්ලා පියාඹල යන එක නේද? හැබැයි අත්තට කැපුවෙන් පස්සේ අත්තට සිඳ බිඳ දැම්මෙන් පස්සේ ඒ පක්ෂයාගෙන් ඇති වැඩක් නැහැ. මොකද නිදහසේ සරන්ඩ ජීවිතේ විඳින්න අවස්ථාවක් නැති නිසා. දැන් ගැහණු ළමයි පියාසර කරන්න බලාගෙන ඉන්නවා. ජීවිතේ මෙන්න මේ අපි කතා කරන කාලේ අවුරුදු 11ක් 12ක් 13ක් 14ක් වෙලා අවුරුදු 18ට කිට්ටු වෙනකොට ජීවිතේ නිදහස හොයන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙහෙම නිදහස හොයන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච අකරතැබ්බයන් තියෙනවා. හැබැයි දිරියෙන් ජීවිතේ ගොඩගත් ආත්ම විශ්වාසයෙන් කටයුතු කරපු ගැහණු දරුවෝ ඉන්නවා. දැන් සමහර ආපදාවක් ආවම මෙහෙම ගැහණු දරුවෝ සමහර වෙලාවට රටක් ලෝකයක් කොල්ලපවස්ස අපි දැකලා තියෙනවා. දැන් සමහර තැන්වලදී අපි අහලා තියෙනවා මේ වගේ යුද්ධ කාලවලවල හිටියන් ෆ්‍රැන්ක්ලා වගේ දරුවෝ ගැහණු දරුවෝ ඉදිරියට අප අවස්ථා දන්නවා. හැබැයි මට හිතෙනවා මේ සියලු දේ එක සසඳලා බලලා අපි ඕනම දෙයකට නිරීක්ෂණය කරලා පරීක්ෂණය කරලා යම් නිගමනයකට එනවා වගේ මේ ගැහණු ළමයි පිළිබඳ දත්ත තොරතුරු වාර්තාවක් තිබ්බොත් හොඳ නැද්ද? ඒ කියන්නේ දැන් අඩු වයසෙන් විවාහ වෙනවද? එහෙම විවාහ වෙනවා නම් මොනවද ඊට හේතු? මං කියන්නේ ජාත්‍යන්තරෙත් එහෙම තත්ත්වයක් තියෙනවද? ලංකාව තුලත් එහෙම තත්ත්වයක් තියෙනවද? උදෙන් ලංකාව ගත්තාම අපි ගාව තියෙන දත්ත ප්‍රමාණවත් මදි ඒ පිළිබඳ වැඩසටහන් නිර්මාණය කරන්න ශ්‍රීශේෂී වශයෙන් මොකද අඩු වයස් විවාහ කිව්වහම අඩු වයස් ගැප් ගැනීම කිව්වහම ඒවා විවාහය තුලද අඩු වයස් ගැප් ගැනීම දැන් සමහර නීති තියෙනවා අවුරුදු 12න් ඉහළදී විවාහ වෙන්න පුළුවන් ඒකට කියන පුද්ගලික නීති පද්ධතිය තියෙනවා ඒ වගේ දැන් स्त्री दूषण की वहाँ विवाह कांतावंद इनमी कोई पलात्वल वेडी अपट श्रेषिशीवासी वेडसटा संपादने रहा मी तत्व मर्दने गट अवम कर गट नति कर गट को अरे विरंदा स्त्री वेलंदा सिधुअण एव अन्वागे वेन वेनम दत्त पद्धति अवश्यता अभी लबन अवृद्धट දත්ත වෙනස් දැනට ලැබෙන ප්‍රමාණයන්
විවිධාකාරයෙන් විශ්ලේෂණය කළ හැකි පරිදි දත්ත පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ගොඩනගාගත යුතුයි. ඒකට ජාතික නම ආරක්ෂක අධිකාරිය දැන් ඉඳන්ම අලුතින් ඩේටාබේස් එකක් සකස් කරන්න කටයුතු කරනවා. ඒ තුන අපිට මීට වඩා හොඳ ප්‍රතිපත්ති සම්පාදනය වැඩසටහන් නිර්මාණය කරන්න රජයේ බලාපොරොත්තු වෙනවා. දැන් එවැනි හොඳ ප්‍රතිපත්තියක් සැකසීම නැත්නම් අපි කියනවා ඵලදායී විදිහට මේ ප්‍රතිපත්තිය සැකසීමේ ක්‍රියාත්මක කිරීමට රාජ්‍යතන්ත්‍රයේ වගකීමක් තියෙනවා වගේ මේ ක්‍රියාත්මක කිරීමට සහාය දීමට පොදු ජනතාවගේ යම් කැපකිරීමක් වගකීමක් තිබිය යුතුයි. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන මේ සුන්දර හැමෝටම සමානව සලකන නොවේසේ නම් මේ හැමෝටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් එහෙම ලෝකයක් අපි දකින්න ආසයි නම් ඒ ලෝකය දකින්න අපිත් යම් කිසි වගකීම් කරසක් ඉටු කරන්න ඕනේ නැද්ද? අපි කරබාගෙන තවත් කෙනෙක් කරනකම් බලාගෙන හිටියොත් ආණි හැදෙනක් කැඳහැලිය වගේ කවදාවත් අපි මේ කතා කරන දේ වෙන්නේ නැහනේ. ඇත්තම දරුවන් ගැන කටයුතු කිරීම මට කියන්න සන්තෝෂයි. ශ්‍රී ලංකාවේ අමාත්‍යංශ කීපයක් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ඒ වගේම අපගේ අමාත්‍යංශය. ඒ වගේම යුනෙස්කෝ, යුනයිටඩ් නේෂන්ස් ආර් ඒජන්සීස් ටිකක් තියෙනවා. යුනිසෙෆ් ඒ වගේම එන්ජිඕ තියෙනවා. ආයිත් තියෙනවා මේක මේ සේව් ද චිල්ඩ්‍රන් ෆන්ඩ් එක, ප්ලස් ප්ලෑන් ශ්‍රී ලංකා, තව තවත් නොයෙකුත් SOS ගම්මාන, ඔය වගේ ගොඩාක් ආයතන තියෙනවා මේ රජයත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරියට යන. ඒක ගැන සතුටුයි කියන්න. නමුත් අපි කළ යුතු වැඩ ගොඩයි. දැන් මේ සැරේ යුනිසෙෆ් එක අපිට යෝජනා කරලා තියෙනවා ලබන අවුරුද්ද ඔය ළමා ගැබ්ගෙනින් ළමා විවාහ සම්බන්ධයෙන් කටයුතු කරමි කියලා අපේ ඇමතුමියට යෝජනාවක් ඉදිරිපත් කළ තියෙනවා. ඒ වගේම UN Women කියන ආයතනයේ අපිට කියව ලබන අවුරුද්ද ඒගොල්ලන්ගේ ඊළඟ ඇක්ෂන් මේ තීම් එක ගමු කියලා අපිත් එක්ක සාකච්ඡා කරා. එතෙන්දී ඒගොල්ලෝ අපිත් එක්ක ඒ කියන්නේ ඇග්‍රීමෙන්ට් එකකට අපිත් එක්ක එකඟතාවයකට ආවා. හා ලබන අවුරුද්ද ගැහැණු දරුවාගේ අවුරුද්ද වෙනුවෙන් කළ යුතු සියලුම දේ සියලුම ආයතන සමග එකතු වෙලා කරමුයි කියලා. ඉතින් ඒක තුළ අපිට ගොඩාක් ප්‍රශ්න විසඳගතයි. මොකද ගැහැණු දරු අද ගැහැණු දරුවාගේ ප්‍රශ්නේ තමයි හෙට කාන්තාවගේ ප්‍රශ්නේ වෙන්නේ. ඒක නිසා අපි අද මෙතන මේ සමාජයේ වර්තමානයේ තුළ ගැහැණු දරුවාගේ ප්‍රශ්න විසඳුවොත් හෙට කාන්තාවට ප්‍රශ්නයක් නැහැ. ඉන්න ඒක මුල් කරගෙන මම කියන්නේ අමාත්‍යංශයට තනියම කටයුතු කරන්න බෑ. ළම ආරක්ෂක අධ්‍යායට තනියම කටයුතු කරන්න බෑ. ඒකට නීති හා සාමය අමාත්‍යංශයේ පොලිසිය. ඒ වගේම මුළු සමාජයේ මේ වගේම මම කියපු ඉන්ටර්නැෂනල් ඒජන්සීස් මේ සියලු දේ සියලු දෙනා එකතු වෙලා එක් ගමනක් යමු. දරුවන් බේරාගෙන දරුවන්ට සමාජ සාධාරණත්වය ලබා දෙන්න කියලා තමයි මම කියන්නේ. හොඳයි, ඒ ගමනට දායක වෙන චන්ද්‍රානි සේනාරත්න ලේකම්තුමියට කාන්තා ළමා කටයුතු කාර්යාංශයේ සූතිවන්ත වෙනවා. මේ කණ්ඩායමටම සියලු දෙනාටම සූතිවන්ත වෙන ගමන් සමුදෙනු ආයුබෝවන්. ඔබට හිතවතුනි, ඉතින් අපි අද උදෑසන සිට මේ ගැහැණු දරුවාගේ දිනේදී ගැහැණු දරුවා සවිබල ගැන්වීම පිළිබඳ විවිධ අයුරින් නන් අයුරින් කතා කළා. මම හිතනවා දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් එක දවසක් ඇත්ද එක දවසක් ප්‍රමාණවත්ද කියලා. නෑ, එහෙම ප්‍රමාණවත් නෑ. නමුත් එක දවසක තුල කළ හැකි දේ අතිමහත්. එක දවසකයි කවුරු හරි ඉපදෙන්නේ, එක දවසකයි කවුරු හරි මිය යන්නේ. ජීවිතේ වඩා වැදගත් සිද්ධ වෙන්නේ එක දවසක් තුල. අපිට මේ දවස ප්‍රයෝජනයට අරන් මුළු දවස් 365ම ගැහැණු දරුවාට අභිමානෙන් ජීවත් වීමට මගක් තනා දිය හැකි. කොහෙද කොහෙද අපේ ලොවක් කියලා ගැහැණු දරුවෙක් සොයනකොට, කාන්තා දරුවෙක් සොයනකොට, ඒ සොයන ලෝකය අභිමානයෙන් පිරි, සුන්දරත්වයෙන් පිරි, ඒ වගේම තමන්ට ආරක්ෂා සහිතව ජීවත් විය හැකි ලොවක් විය යුතුයි. ඒ ලොව තනා දීමට අපි එකවන්ව එකතු වෙමු. கிந்துரு விமானையறிந்தாலுவே மக்கர கட்டினாக பவன ஜயமும் என்னையாலுவே அப்பிம அப்பேலோவன் சோயா கண்ண என்னையாலுவே அப்பிம அப்பேலோவன் சோயா கண்ண என்னையாலுவே குஹேத குஹேத அப்பேலோவன் குஹேத குஹேத அப்பேகண்ட කාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාදනක් මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාදනක්